ආයිබෝන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි අප ඔබ වෙත මේ ගෙන එන්නේ සිය උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේෂ්වානිටම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල සතෝ සහිස් හාල් නැහැ මස් මාළු පොල් තෙල් බිත්තර අහස උසට එක් පුද්ගලෙක් අදට ලක්ෂ 9ක් ණයයි පවුලේ පහක් නම් ලක්ෂ 45යි උපදින්න ඉන්න පොඩි එකක් ණයයි आये एन पोहर नव गेन अदत खता प्रथम नवधाने देशीय पुवत वेत රටටම හිඟයක් නැතුව සහල් දෙනවා කියලා ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැන් අවස්ථා කිහිපයකදීම කිව්වා සතොස හරහා අඩු මිලට සහල් දෙන බවත් ප්‍රකාශ කළා අඩු මිලට කොහොම වුණත් මොන මිලට හරි සතොසෙත් හාල් තියනවාද බිත්තරයක් රුපියල් 32යි කුකුල් මස් කිලෝවක් රුපියල් 960යි දැන් ඇත්තටම කියන්න තියෙන්නේ අප කන හැටි ලිපා දණී කියලා නෙවෙයි අපව කන හැටි ලිපා දණී කියලා අපේ උද්දමනය දැන් 117යි මේ යන විදිහට තව මාසයක් යනකොට 125ක් විතර වෙන්න පුළුවන් උද්දමනය කියන්නේ සරලව කිව්වොත් බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම දැන් අද වෙනකොට සමහර සතසවලත් හාල් නැහැ ඇමතිතුමානම් නිතර කිව්වේ උත්සව සමයේ අඩු මිලට සතසින් බඩු දෙනවා කියලා අඩු මිල කොහම වුණත් හිඟයක් නැතිව හාල්වත් තිබුණොත් ඇති හාල් ගන්නවා මේ හාල් නැහැ නේද 130 යි කිය දානොත් මේ ටීවී එකේ දානවා දැම්මට නැන්නේ ඇමතිතුමා කියනවා ඕන තරම් තියනවා කියලා හාල් මේ ඇමතිතුමාගේ ගෙදර වෙන්නද අද එයිද දෙන්නේ කොහොමද කොහොම වෙයිද සැප තමයි තිබුණා සැප 130 එක කියනවා කොහොම නාඩු 110 ට තිනවා කො मगे मून बलगंडर्जन करमित दूर कर හැමදාම බරු කී කී මුදල් ඇමති හොර බැසිලවා අයින් කරන්න ඕනේ නැත්නම් මම පාරට බහිනවා මගේ දරුවෝ දෙන්නත් එක්කම අදවන විට මස් මාළු කිරි බිත්තර නෙවෙයි පොල් තෙල් වල පවා මිල ඉහළ යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේයි බිත්තරයක් රුපියල් 32ක් විතර වෙනවා කුකුළු මස් කිලෝවක් රුපියල් 960ක් පමණ වෙලා පොල් තෙල් බෝතලයක් රුපියල් 700ක් දක්වා ඉහළ ගිහින් කරවල හාල් මැස්සන් මාළු මිල තියෙන්නේත් ඉහළ වායු ගෝලෙයි මේ යන විදිහට ගියොත් දවසකට එක වේලක් තියා දවස් දෙක තුනකට සැරයක්වත් එක වේලක් කන්න ලැබුණොත් ලොකු දෙයක්. මෙහෙම කාලයකත් හාල් ඇටය පවා හංගලා වාසි ගන්න මහා පෞකාර ව්‍යාපාරිකයින් ඉන්න රටක් මේක. කැකිරාව ප්‍රදේශයේදී අද සහල් වැටලීමක් කළා. එහිදී විදෙස් වලින් ගෙන එන සහල් අපේ රටේ සහල් එක කලවම් කරලා වැඩි මිලට විකුණන්න සූදානම් කරමින් තිබූ බවයි අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පැවසුවේ. කිලෝ 50 සහල් බෑග් 450ක් 500ක විතර අතර ප්‍රමාණයක සතුන් සහ මනුෂ්‍ය පරිභෝජනයේ නුසුදුසු සහල් මේ ස්ථානයේ ගබඩා කර තිබෙනවා. සිල්ව සහ සයිකල් බ්‍රෑන්ඩ් කියන ඉන්දියාවෙන් ආනයනය කරලි ඉවරලා දේශීය වෙළඳ පොළොන් නිකුත් කිරීමට ගබඩා කර තිබෙන තවත් සහල් කිලෝ 25 සහ කිලෝ 50 බෑග් 4000ක විතර ප්‍රමාණයක් එම ගබඩාව තුල ගබඩා කරගෙන තිබුණා. පරිභෝජනයේ නුසුදුසුයි කියා සිතෙන හැඟේ ඒ සියලුම සහල් වර්ග වලින් සෑම්පල් අරගෙන රජයේ රස පරීක්ෂකවරයා යැවීමට ඉදිරියේදී කටයුතු දා තිබෙනවා. අපේ රටේ ගොවීන්ට තියෙන්නේ කන්න දෙකයි. ඒ යල සහ මහ. ඉඳලා හිටලා අතරමැදි කන්නේකුත් ගොවීන් වගා කරනවා. පෞගිය මහ කන්නේ මහ විනාශයක් සිද්ධ වුණා. එක් රාත්‍රිකදීගත් රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම නිසායි මේ ගැටලුව ඇති වුණේ. දැන් යල කන්නේ ඇවිල්ලා. ඒත් පොහොර ප්‍රශ්නය තාම එතනමයි. අපේ රටේ පොහොර අර්බුදයේ උග්‍ර වුණේ චීන පොහොර නැවක් දිහා බලාගෙන ඉඳලා. තව පොඩ්ඩෙන් අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්න පොහොර ටික රට ඇතුළට බාර ගන්නවා. අන්තිමට පොහොරක් නැතිව නිකම්ම නැවට සල්ලි ගෙවල යවුවා. ආයේ හොඳ පොහොර දෙන පොරොන්දුව පිට. අදත් පාර්ලිමේන්තුවේදී පරණ පොහොර නැව ගැන ප්‍රශ්නය මතුවුණා.
අසුචි නැවකට ගෙවලා දැන් මාස 3-4ක් වෙනවා. ඒ සල්ලි ඩොලර් වලින් ගෙව්වේ. දැන් මේ පොහොර නැවට සල්ලි ගෙවලා ඒක පොහොර එන්න ඕනි. අසුචි නැවක් අපි ගත්තේ නැහැ. එහෙනම් මට ඉතින් අදාළ නැහැ මේ ප්‍රශ්නේ. හොඳයි. ගත්තේ නැහැ ගෙව්වා. අනේකයි ප්‍රශ්නේ තියෙන්නේ. අසුචි නැවකට ගෙව්වා. ඒ අසුචි නැවට ගෙව්වෝ ඒවා ආයේ එනවාද පොහොර නැත්තම් වෙන මොන හරි දෙයක් කරනවාද කියලා රටට කියන්න කරවමතු. අපි අසුචි නැවක් ගත්තෙත් නැහැ ගෙව්වෙත් නැහැ. ඒකට අවශ්‍ය නම කියන්නේ කියන්නේ ඒකට උත්තර දෙන්න. හරි බොහොම ස්තුතියි. අනුරාධපුරේ පොහොර ප්‍රශ්නෙට අමතරව ජල ප්‍රශ්නයකුත් ඇවිත් මේ අනුරාධපුර ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය ගොවියට දැන් වැටෙන්න තැනක් නැහැ. දැන් අර කබලෙන් ලිපට වැටලා කියලා කතාවක් තියෙනවා. ලිප ගිනියම් වෙමින් තියෙන්නේ. ඒ නිසා ගොවියා දැන් පිච්චමින් ඉන්නේ. යල මහ දෙකන්න වැඩ කරගන්නත් අවදානමක් සහිතව වැඩ කරගන්න මහකන්දලා ව්‍යාපාරේ වතුර ටිකට හදන්නේ අපි ඒක ඉඳ තියන්නේ නැහැ. පාලකයිනි වහාම උඩින් වතුර එන තුරු මේ වතුර ගන්න බෑ. අද ගොවියා නන්නත්තර කරලා ගොවියාගේ පොහොර ටිකක් නැති කරලා දැන් ගොවියට වතුර ටිකක් නැති කරන්න හදන්නේ. මේ ප්‍රශ්නේ නිසා අපේ කුඹුරු අක්කර 7500ක් පුරන් වෙන්නට පුළුවන්. මේ පුරන් වෙන්නේ අපේ ජනතාවගේ කුඹුරු. පාලකයන්ට කියනවා කිසිම හේතුවක් නිසාවත් මේකට අත තියන්න එපා. අත තිබ්බොත් උඹලගේ තවසානේ. පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව තවත් පොහොර නැති නිසා අද දේව කන්නලව්වක නිරත වුණා. දැන් මේ බලධාරි ගොන් රැල්ලට කොච්චර කිව්වත් වැඩක් නැහැ. එවුන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ. අසූචි නැවක තියෙන සල්ලි ටිකක් දීලා ඇරියා. ගොවියෙකුට සහන සැලසනවා කියලා අපි දුන්නා. ගෑනි දීලා ගෑනි ගැත්තා වගේ අපට උනේ මේෙන් බලන්න. අපි ඡන්දේ දුන්නා තමයි. අපි පාරේ යනකොට මිනිස්සු කියනවා දැන් හොඳද? දැන් සැපද? හරියට පොහොර ටික දීපියවකෝ. මේ අතර හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පොහොර නැව ගැන කතා කළා. ඇමතිවරු කියසරෙත් ඔයාගේ ප්‍රකාශ කරලා නැනෝ තාක්ෂණ ක්ෂණිකව ගුවන් යානා මගින් ගෙනල්ලා විසඳුම් දෙන්න බැලුවා. චීන පොහොර ගෙන්නලා ඩොලර් මිලියන 6.7ක් නිකරුණේ මහජන සල්ලි කාබාසිනිය කරා. ඉතින් කටින් බතල හිටනවා මිසක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් පේන්නේ නැහැ. ඒ නිසා ඇමතිවරුගේ මේ කියන කීම පිළිබඳව විශ්වාසයක් නැහැ. විශ්වාසයක් තියෙනවා වෙළඳ පොලේ දකින්න තියෙනවන පොහොරයි බීජයි පලිබෝධනාශකයි. ඇමතිවරුන් ගැන විශ්වාසය නොතියා යල මහජනතාවට පුළුවන් මට්ටමින් පටන් ගන්න තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ගොවියා මේ සැරේ අසරණ භාවයට පත් නොකර වගකීමෙන් කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. නුවරඑළියේ ගොවියන් තමයි අල වගාවට ප්‍රසිද්ධ. මාතලේ පැත්තේ ගොවීනුත් අද අල වගා කරන්න පටන් අරන් වැඩේ සාර්ථකයිලු. 2022 මහා කන්නේ තුල වගාවක් විදිහට මේ ප්‍රදේශවල අර්ථාපල් වගාව ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටට අවශ්‍ය කරන අර්ථාපල් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් මාතලේ දිස්ත්‍රික්කෙට හැකියාවක් ලැබේ කියලා විශ්වාස කරනවා. අර්ථාපල් කියනකොට අපිටත් ඒක අලුත් අත්දැකීමක් වුණා. මොකද අපි ගස් දැකලා තිබුණාට මේ ප්‍රදේශේ වගා කරලා තිබුණේ නැහැ මීට කලින්. දුන්නු තාක්ෂණය ඒ වගේම මේ කට්ටියට තිබ්බ ගොවීන්ගේ කැපකිරීමත් එක්ක වැඩේ ඇත්තටම සාර්ථකයි මේ වෙනකොට. පුහුණුවීම් ලබා දීලා මේ විදිහට කරන්න කියලා ඒ අල බීජ ලබා දීලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ නිලධාරි මහත්වරු හැමෙලා මේනවා හැමදේම උපදෙස් දෙනවා අපිට. ඒක නිසා මේක සාර්ථකව කරගන්න පුළුවන් වුණා. 74 වසරක සාපේ නිමා කරමු. ජන පීඩක ආණ්ඩුව පන්නඹු මැයින් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජන රැලියක් ඊයේ නුගේගොඩදී පැවැත්වුණා. 74 වසරක සාපේ නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නඹු යන තේමාව යටතේ අවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම බලවේගයේ නායකයින් නියෝජිතයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වුණා. විරෝධතාවේ ආරම්භ වුණේ දෙල් කඳමන් සන්ධියෙන්. එතැන් සිට හයිලවෙල් මාර්ගයේ ඔස්සේ විරෝධතාකරුවන් නොගේගොඩ නගර මධ්‍ය දක්වා පැමිණුණා. එහිදී හයිලවෙල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විරෝධතාවේ පැමිණි පිරිස නොගේගොඩ නගර මධ්‍යයේදී ජන හමුවක්ද පවත්වනු ලැබුවා. අපි ටිකක් මේ කතා කරන්නේ සිස්ත භාෂාවෙන්. ඊට වඩා වෙනත් භාෂාවකින් තමයි අද ජනතාව මේ පාලකව ආමන්ත්‍රණය කරන්නේ. අපිටත් ලියුමක් එවුවා සර්වපාක්ෂික සමුළුවට එන්න කියලා. අපි ඉතින් ගොඩාක් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන එක වැඩක් නෙවෙයි. අපි ගියා නම් කියන්නේ එකයි. අනේ ගෝඨාභේ දැන් ඕගොල්ලෝ ඇති බැහැලා යන්න. මේ රට මේ විනාශයට පත් කරනවද? ආර්ථිකය මා හපයපුවට පත් කරනවද? අපේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට හෙළනවද? මේ පාලකයන් එක්ක මොකද්ද කියලා සාකච්ඡා රටා දැන්? තියනවද එහෙම සාකච්ඡාව? නෑ. අද අපි මේ නුගේගොඩ ආවේ වෙන කොටවත් නෙවෙයි. රාජපක්ෂලා දැන් ඕගොල්ලෝ යන්න. හැබැයි මම මෙහෙම සිස්ත භාෂාවෙන් වේදිකාවේ කිව්වට පෙට්‍රල් සෙඩ් එකක් ගාවට කියොත් කියන්නේ ඔහොම නෙවෙයි. රාජ්‍ය සේවකයෝ පණ ඉල්ලනවා ජීවත් වෙන්න බෑ. වැටු පිසවදා ඇවිල්ලා වැටු පිසවදා විසඳ බල්ලා කියලා කෑගානවා. සියල්ලටම උඩින් ඒ සඩම් පාටත් එක්ක මේ ජන පීඩක ආණ්ඩුව
ජනතා ද්‍රෝහී ආණ්ඩුව පන්නමු කියන සටන් පාඨය ඉහලින්ම ලෙලදෙමු ලෙලදෙමු ඒ විතරක් නෙමෙයි 74ක සාපය නිමා කරමු කියන අරගලය පෙරදරි කරගෙන සටන් පාඨය අපි රට පුරාම පරිදි ගෙනියමු කවු බාගේ රෙද්ද පල්ලේ නම්බෝ පීටින් අපි ඇවිදින් එළවනවා එපා එපා බොරු රවටිලි ධන පීඩක පන්න දමමු තනි පුද්ගලයෙකුට රජ වීමේ උවමනාවක් සඳහා නෙවෙයි අපි මේ වේදිකාව හැදුවේ අපේ මේ බලාපොරොත්තුව මේ සියලු පක්ෂවලට ඡන්දය දීලා සියලු ජනතාව රැවටිලා දුක් විඳලා පීඩාවට පත් වෙලා ඉන්න සියලු ජනතාව එකවන්ව රජ කරවීමේ වෑයම සහ අවංක ඕනෑකම තිබෙන්නේ ජාතික ජනබලවේගයට විතරයි අන්න ඒ ඔබ අපි සියලු දෙනා කිරුළු පළඳන ඒ දවස වෙනුවෙන් ජාතික ජනබලවේගය සමග අත්වල් බැඳ ගන්න එන්න ඒ සඳහා ඒකරාශී වෙන්න මේ වෙනකොට සෑම බිං අඟලක්ම වටිනාකමින් සෑම බිං අඟලක්ම විදේශ කරමින් ඉන්නේ සා පාලකයා ගිවිසුමේ කොන්දේසි කැඩුවනම් ගිවිසුම කැඩුවනම් ජනතාවට රකින්න ගිවිසුමක් නැහැ බං. ඉසතයන් ජනතාව පාරට බහින්නේ. කාපාසිනිය අතර සියලුම නෙවුන් එකතු වෙලා දැන් සර්වපාක්ෂික සමුළු පවත්වනවා. මොකද කොහොම හරි මේ සිස්ටම් එකට කෙලවෙන්න යන්නේ දැන්. අද වන විට මෙරට එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 9ක පමණ ණයකරුවෙකු බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. වර්තමානයේ පවතින අර්බුදවලින් ගොඩ ඒමට වත්මන් රජයට නිසි සැලැස්මක් නොමැති බවටද ඔහු චෝදනා කළා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමි. මූලිකම ප්‍රශ්න කීපය තෙල් ගෑස් මේ ඩොලර් අර්බුද විසඳා ගැනීම සඳහා වන විසඳුම් කොතනද තියෙන්නේ? ආණ්ඩුවට බෑ. ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. විසඳනවා නම් තියෙන එකම එක ක්‍රමය මම යෝජනා කරලා තියෙනවා. මේ බලතල ටික දෙන්න පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා විෂයන් පිළිබඳව දන්න අය. බගකින් ගන්න පුළුවන් අය. මේ පාලනේ තියෙනකම් මේ ලෝකේ කිසිම රාජ්‍යයක් මේක පිළිගන්නේ නැහැ. මේ ආණ්ඩුවට යමක් කරන්න පුළුවන් කියලා පිළිගන්නේ නැහැ. උදව් කරන්න කැමති නැහැ. ඔබ ලක්ෂ 9ක් ණයයි දන්නවද? එක් පුද්ගලෙක්. ඔව් පවුලේ 5 දෙනෙක් හිටියොත් ලක්ෂ 45ක් ණයයි. ඇමරිකන් පුරවැසියා ඇවිල්ලා රටම ණය කරලා යනවා. ඒගොල්ල සතයක්වත් ආපහු ණය ගෙවන්නේ අපි ගෙවන්න ඕන පොලිත් එක්ක. ඔබ ආණ්ඩුවේ ඉන්න සැඟවුණා මුත්තද? තව ටිකක් සරල කළොත් ආණ්ඩුවේ ඉන්න සැඟවුණු නායකයා ඔබද? නෑ මම නායකත්ව හෝ තනතුරු පසුපස යන කෙනෙක් නෙවෙයි. දැන් මේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ගේ වහල්භාවයේ බැලමෙහෙවර කිරීමෙන් නතර කරගන්න ඕනේ. පුද්ගලික වශයෙන් කියන කාරණේ නෙමෙයි. අපි ලංකාවේ තියෙන දැන් නීතියත් එක්ක අපි ගමු. වත්මන් ජනාධිපතිවරයා නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක්ට දෝර කාලයට කලින් ඉල්ලා සිටීමේ හැකියාවක් තියෙනවද? එහෙම වුණොත් කවුද රට පාලනය කරන නායකයා බවට ඉන්න උතුරුපත් වෙන්නේ? අපේ ජියාර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාවනේ දැන් තියෙන්නේ. ඔව්. ඩිගෝල් ක්‍රමයක. ඒක අනුව ජනාධිපතිවරයාට ඉල්ලාසන්න පුළුවන්. ඉල්ලාසුනොත් සති දෙකක් යනකම් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරේ වැඩ බලන්න. අග්‍රාමාත්‍ය ධුරේ හිස්සලා තියෙනවා නම් කථානායක ඒක වැඩ බලන්න ඕන. ඒ සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවෙන් වැඩි බහුතර ඡන්දයෙන් එකඟතාවයක් නැත්තම් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න ඕනේ ඉතිරි කාල සීමාවට. ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාප්‍රාප්ත වුණු වෙලාවේ විජේතුංග ජනාධිපතිවරයා එතකොට අගමැති වැඩ බැලුවා. දවස් දෙක තුනක් යනකොට පාර්ලිමේන්තුවේ නිතරගෙන් අග්‍රාමාත්‍ය තනතුරට පත් වුණා. හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයාට බෑ. දෙවතාවක් ඔහු ජනාධිපති ධුරය දරලා තියෙන නිසා 20 සංශෝධනය ඒගොල්ල ඉදිරිපත් කරත් බැසිල් ඇමතිතුමාට ඒ වගන්තිය තියාගන්න ඕනකම තිබුණා. එහෙම හිඩසක් ආවත් මහින්ද රාජපක්ෂ මහත්තයාට අපහු බෑ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යළි තමුවෙමු 10:12 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.